පචනය කෙරිබත් ගොඩ ඥාන නන්ද ස්ෝමිින්ද්‍රයන් වහන්සේගේ ධර්මදේශනාව නමස්කාරවේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරනයාමි නමස්කාරවේවා. දම්රුවනට සැමදා සදකන්සාරන යමි නමස්කාරවේවා සංගරුවනට සැමදා මහාසංග සරනයාමි. නමාස්කාරවේවා තුනුරුවනට සැමදා තිස්සාර සාරණ යාමි සාගු. පිටිම්පින් වත්න. හදම කල්පනා කළා ධර්මකතාව ධර්ම දේශනාව හැටියට ධම්මපදී ගාථාවක් ඇතුළත් සිදුවීමක් කියාදන්න. බුදුරජාණන් වහන්සේ ඔබ දන්නවා දඹදිව චාරිකාවේ වැඩිය චාරිකාව ඩනවා කියන්නමකද උන්වහන්සේ ධර්ම දේශනා කර කර වඩින තුට වස්කාලි තමයි උන්වහන්සේ එක තැනක වැඩඉන්නේ ඒ කාලි මේ අලවුරට කියලා ඒ කාලි තිබුණ ප්‍රදේශය ඒ ප්‍රදේශය නම අලවුරට ඒ අලවුරටේ උන් අග්ගාලව කියලා ස්ථාන ඇත බේකට කියන්නේ අගගාලොව චෛත්‍යස්ථාන කියලා ඉතින් ඒ අලවරට උන්වහන්සේ වැඩඉන්නකොට ඒ ගම්මු ගමී පිරිසක් බණ අහඩාව. එවලේ බුදුරජාණන් වහන්සේ ඒ ගමී පිරිසට කියා දුන්නේ මරනානුස්සතිය වඩන්ඩ කියලා. මොකද කියාදුන්නේ මරනාානුස්සතිය වඩන්න කිව්වා අපි කවුරුත් මේ ඉපදුනා පෙරාති මැරිල්ලා අපි දැන් ආඉපදිලා ඉන්නවා කලින් මලාවගේ අයමත් අපි මැරිල යනවා. ඒ නිසා මේ මරණයට පත්වීම වලක්කන්න බෑ අපට කිසීම වෙලාවක බලක්කන්න බෑ ජීවිතයේනං අස්තිරයි මරණයනං ස්තිරයි කියලා මේ විදියට මෙනෙහි කරන්න කියලා මිනිස්සුන්ට කිව්ව. බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට ඒ මේ වෙලා තරුණ දුවක්ෂිතිය වයස දාසයක තරුණ දුවක් මේ දුව කල්පනා කලා බුදුරජාණන් වහන්සේගේ මේ වචචන උන්වහන්සේ නිකං කියන්නන් වාලේ කියනේවා නෙවෙේ. උන්වහන්සේ මේ කාරණය අපට මේ මෙනෙහි කරන්න කියලා දේශනා කළේ මේක අම්ගසී ප්‍රයෝජනයක් තියෙන නිසා අපට මේක යහපත වෙන නිසා. ඒ නිසා මම අද පටම් මේ මරණ සතිය සීකරනවා. ගෑන් ලම හිතුව හිතලා මොකදකළි දැම්ම කාටවත් කියන්නන්නේ මිත කාටුවත් කියන්නේ හැම තිස්සේම කල්පනා කරන්න මම යහපත් ජීවිතයක් ග වන්න ඕන මම ඉරිසියාකන් අපුරුකන් කරන්න හොඳ නෑ මම කොවිවෙලාවේ මැරලියයිද දන්නේ නෑ මගේ ජීවිතය නං අස්තිරයි මරණය නම් ස්තිරයිකක දැම් මෙනහි කෙර කර මේදුව මේ ජීවිතය ගෙවනු. දැ බුදුරජාණන් වහන්සේ ඊළඟට දැංගවෝයචාරිකාවී වැඩිය. දැංආයතේ පලාතී වඩෙන්න්නේ අවුරුදු තුනකට පස්සේ. අවුරුදු තුනකට පස්සී උන්වහන්සේ අයමත් අලවන රටට වැඩිය. වැඩලා අග්ගාලෝ චෛත්‍යස්ථානය වැඩහිදළ උන්හස කාපනා කළ මංමීට තුන් අවුරුද්ධකට කලින් මේ පළාත්වාසේ ජනයාට කියා දුන්න මෙනෙහි කරන්න කාරණාවක් මකක්ද මෙනෙහි කරන්න කියාදීපු කාරණාව මරණනුස්බුෘතිය. අපි කවුරුත් මැරෙනවා කියන එක මෙනෙහි කරන්න කිව්වා. ඒක මෙනෙහි කරන්න කියලා කිවවේ නුවනිී සලකාගෙන සාමාන්‍යය මේ ලෝකයේ සියලු දිනාම පාහි මැරෙනවා කියලා දන්නන්නේද දන්නුවනෙනෙ නමු සමහරු වෛර බැඳගෙන මැරෙන්න්නේ ඇත්ත. ඔම මැරෙනවන්න මුත්මංගයේ නවා හම කියන්න එඇත්්ද. කියනවනේ මම පන්නනවා. එහෙම එන මැරන්න ලෑස්ටි හැබැයිඒ මැරන්නේ වෛර චේතනාවතියාගෙන ඒ කිය මම මේ කුසල් වඩන්න ඕන මට දුර්ල බවස්ථාවක් පේනිසා මං යහපත ඉස්්ට කරගන්න ඕන. ඒ මට මියල පිච් අවස්ථාව ම ගැහල් දෙන්න හොඳ නෑක ලර ධර්මය තුළින්නෙමයි ලෝක අර අපි දන්නවන්නේ දැන්ර අ කාලයක් හිනකි කතාව එහෙමනේ අ මැරෙනකොට වෛර බැඳගෙන මැරුණි ම න ම ආතාරත් නෑ මං පාසම් පණනවා කියලා අදත් මේ මනුෂ්‍යයන් කෝපවන හම මෙම කියන්න එක්ද කියනවනේ. ඒ කිව් ඒ කෝපවන හම කියන්නේ ඒ කියන දේවල් ගලු දන්නේ එව සංස්කාර හැටියට ආය ජීවතයට එකතුයෙනවා ඒකයි ඒක තියෙන භහයනකකම් ඉතින් මේ දියනිය මේ තරුණ දුව දැම් මරණනා නොස්සති වඩන හොඳට දැන් අවුරදු තුනක් ගස වුණා දැන් එතකොට මෙයාට පයිස කියයක් වගේද අවුරු දහනමය ගෑල්ලා වෙන්නේ ති බුදුරජාණන් වහන්සේ ඩැන් අගගාලවෝ චෛත්‍යස්ථානයට වැඩම කරලා නාසේ කල්පනා කලා මං මේට කලේ මේ සැදැ හැවතුන්ට මම ධර්මයක් කියල කියා දැන් කවුද මේක මතක් කරකර ඉන්නේ බැලුහ මේ ගමේම එක්කෙන ඒ කාලෙත් තිහීම තවයින්නේ ගමේ මේ එක්කනහි මතක් කර කර ඉන්න මේක කවුදයි අරද දියනේ බුදුරජාණන් වහන්සේ ඒ මිනිස්සු දැන් ආරධනා කළ මේ දාත දැගුන්හස වැදිය ඇතිම ිනිස්සු දහරි සතතුටයි ඇැ මනිසු ගහිතයේ පහැදීම තිය ධනමාන දෙනවා. දැම් බුදුරජාණන් වහන්සේ වැඩියාකම හරේ සංතෝසයි දැන් අපි ගත්තොත් තැන් කපිල වස්තු දහතු වැඩියා කිව හම් සන්තෝස නැද්ද සන්තෝසය හරියේ අව්ව වැස්ස නොබල පිපාසේ බඩගින නොබල මේ පැයගණන්දහයි දොළහ පෝලිමේ ඉඳගෙන බුදුධරධාතන් වහන්සේ යම්තන් හරියට පැහැදිලව පේනිත් නෑ ජන්තන් වදින්න සන්තෝසයි තියවගේ සන්තෝසිින් නිසු දානමාන හදලා පූජ කළ දැන් බුදුරජාණන් වහන්සේ වැඩියාගේ ආරංචෝන අරදියනයට මේ දියනිය හරි දප්පත් ඒගොල්න්ගේ ගෙදර කරන්නේ තාත්ත කරන්න මේ රෙදිවලට නූල් කටින එතර මේ දුවත් ඒක තමයි කරකර ඉන්නේ දැන් මේ දුවට ඕනකම තියනවා දැන් එක් පන්් යන්න බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න තාත්තකිව්ව අනේ දුවේ මේ ඉතා නූල් වගේ තියෙන මේ නෝල්ටිකත් හරි ගස්සලම දීලා යන්ඩකිව් දැන් ඉතින් දුව හරි දැම් එක බැහැ කියන්න බැත්පියා බණී කියලා ඉතින් ඒ නූල්ටිකත් අරි ගස්සල දැන් එතකොට දුවට වෙලාහ කොඩ්ඩක් ගත වුණ දැම් බුදුරජාණන් වහන්සේ දානමාන වලඳලා දන් ධර්ම දේශනා නොකරන්න ඒ මකදී අර ධර්මය අවබෝධ කරන එක්කෙන තාමන ශාලාව සදක පිරිලා අවබෝධ කරන එක්කෙනන්නේ ඊට පස්සේ ටිකක්ව ලෑනකට අර එක්මට ඒ නූල්ටික කරිගස්ල ගිහින් දෙෙන්න්න තිබුණ ඒ පැසත් අරග නැවිල්ල පැත්තකින් තියල දැම් මේ ද ශාලාවට ආවා ල්ල බුදුරජාන්ා සිටි දල පැත්තකින් හිටිය. බුදුරජාණන් වහන්සේ හනවා කුමාරිකාවනිී තරුණ ඇයටදැ කියනවන කුමරිය කුමරු කියලනේ කුමාරිකාවන කොහෙදල දෙන්නේ අනේ ස්වාමිණී දන්නෑ කිව් ඊට පස්ස ඇහවා කොහේද යන්නේ අනේ ස්වාමිණී දන්නෑ කිව දන්නඇ්ද ධනිවී ස්වාමිනි දන්නවාද නොදන්නමි ස්වාමිණී ත පස්ටහතරන්නේ ඇහුව කොහේද ලද ආය කොහේද ලද අනේ ස්වාමීණී දන්න නෑකිව්වා. ඒට පස් ඇහුව යන්නේ කොහේද අනේ ස්වාමීණී දන්නේ නෑකිව්වා දන්නේ නැද්ද කියල ඇහුව ස්වාමීනී දන්නවාකිවා දන්නවාද ස්වාමීිණී දන්නේ නෑකිවා. ආච්චිලකිපුුණා කාලත් චල කිපෙනවා ටිපන බලාපල්ලොක මේක මේ කතා කොන්න හැටි ඇයි ගේ ආචිල හජයෙන් කසුකුසු ගාන්න්න ගත්තා දෙ මේක කියන්නේ පෑ මේ පේශකාර ගෙදරින්දල යාාව කියලා එතුට කිව්වා කොහේද යන්න කිව්වා හම කියන්න පෑමි පේසකාරගෙදෙත්ට යාය යන්න කියලා දැක්කනී බයක් හැක නැතු කතාකොරුප හැටි කියලා දුන්න ආචිල බන්න ගත් බුදුරජාණන් වහන්ේ ගුල් අංුව නිසද්ද කළා නිසද්ද කරල කිව්වා අපි මේ දියනයගෙන් අහමෝ ඇයි මේ වගේ පිළිතුරු දෙන්ඩ හේතුව කේලහනව කුමාරි කුමරිය කියන්න දැන් ඔබ කොහේ ඉදල දාවේ කෙනකට ඇයි දන්නේය කල කිව එතකොට අරදියනයක න ස්වාමිණී භාග්‍යතුන් වහන්ස මේ අනන්ත සංසාරී මං කොහේ කොහහි හිටියත කියලා බං කියන්න දන්නෑ. මං කොයි කොයි ආත්ම මැරිමැරිියාවද කියලා මං කියන්න දන්නෑ මට ඒක මතක් වුණා. මං ඒ නිසයි දන්නේ නෑ කියලා කි්වේ. ඊට පස්ස ඇහුවා කොහේද යන්නේ කියලා අහපු වෙලාවේ දන්න නෑකිව මොකෝ. එකදවට කෙන ස්වාමීනේ මට එතකට මතක් කුණේ මේ භාගතු වහන්සේ මගින් මේ අහන්නේ මං මැරිලා කොහේ අනවාද අනේ ස්වාමීණී මන් තාවම දඩි නෑ කියන්න මං තාව මාර්ගඵල ලබල නෑ එනිසා මං කොහේ ඇයිද මං කොයි කොයි තැනක උපතක් කරා යයිද කියන්ද මං දන්නේ නෑ කියලකිවේ ඊර පසේව ආයහෙමද එතකොට එහෙනම් දන්නින් ධනි නැද්ද කෙලෙව්වා හම දන්නවා කියමුකු ි ස්වාමීනී දන්නේ නැද්ද කිය ඇේ මැරණ බව දන්නේ නැද්ද කියලේ මගෙඒ ඇහුුවේ ස්වාමීනී මං මැරෙන බව දන්නවාකිව ස්වාමීණී භාගවිතුන් වහස මිට තුන් අවුරුත්්තකට කලින් භාගයතුන් වහන්සේ මෙහි වැඩම කරපු වෙලාවේ අපිට මතක් කලා මරණය ගැන මෙනෙහි කරන්න කියලා ස්වාමීණී මං ඒක මෙනෙහි කරගරමේ ඉන්නේ. ඒ නිසා මට මේ මැරෙනවා කියන කාරණය මම දන්නවා කිව්වා ඊරිපස් ඇව්වා එදකොට දන්නවාද කෙල ්හම දන්න නැතිේ කිවේ හෙනම් හතරරිවිනික හිට පැසක ස්වාමීනී මං කොතන්න කොයි මොන අසනීපකෙන් කොයි අවස්ථාවී මෙැරීද කියන්න දන්නේ නෑහැකිව්වා ති බුදුරජාණන් වහන්සේ සාධ කාරතුන්නක් මේ බකිව බලන්ඩ බුදුරජාණන් වහන්ේ අර අයට තිව පේවාතිී බලන්ද ොට තමාමයිකක් කියන්නේ ධර්ම මනසිකාර කියලා. ඇයි අර්කයාදීපු දහම් කරුණ වෙතකොට දැන් මේ දරුවා සම්පූර්ම රස්සාාවක ඇයාගේ දෙමාවපියන්ට උදවක් කරලා තියෙ නූල් කටින වැඩ ඔක්කම කරලා තියෙන්නේ ඒවුම්පියුම් කටයුතු කරලා තියෙන්නේ රෙදිවේලා තියෙන්නේ ඔක්කම කරලා තියනෙ කුමක් මෙනෙහි කර කරද මරණ සතියේ මෙනෙහි කර කරයි කරලාතින් ඉතින් බුදුරජාණන් වහන්සේ දැම්බලන්නේ නිසා මේ විදිට බෙනහි කළේගෙල්ල ලස්සන ගාථාවන් ඔන්න අස දේශනා කළ අන්ද භූතෝ අයං ලෝකෝ තනුකෙත්ත විපස්සති මේ ලෝකයේ සියලු දෙනා අවිද්‍යා අඳුරයේ ඉන්නේ තනුකෙත්ත විපස්සති මේ ලෝකයේ ඇත්ත දකින්නේ ොහොම ටික දෙනයි සකුන්තෝ ජාලමුොත්තෝ අප්ෝ සගගාය ගච්චති දැලකින් නිදහස් වෙන කුරුල්ල එක් වගේ බොහම ටික දෙනයි කියනවා දිවියන් අතරට යන්නේෙත් දැන් අපි හිතාගෙනන්නේ හැමෝම දෙවියන් අතරට දම් බුදුරජන්වාන්සි දේශනා කරනවා උපමාමකක්ද. අ කුරුල්ලු අල්ලන්න කොරුලු වැද්ද දැලක් කලනවා එතකොට මේ දැලට බහතරයක් කුරල්ු හවුවවෙන්න එෙද අවුෙන බොහෝම එක් නෙද දෙන්නේෙන්නේද මේකින් පැනල යන්නේ ආගේ වගේ කියීන දිව ලෝක යනා අය අප්පූ සක්්ගාය ගච්චති. දෙවියන් අතර ගෙල්ල උපදින්නේ බොහෝම ටික දෙන කිවව සුගතියගින් උපදින්න. ඇති මේ ගාථාව කියලා බුදුරජාණන් වහසේ ගාථාව දේශනා කරලා හිට පසුන්වහන්සි වදාලා මරණට මෝනදීලා ඉන්න අප නිරන්තරයම්ම කුසල පත්තේ ගැන්න කුසල් වැඩීම ගැන කල්පනාා කරමින් මේ අනිත්‍යලෝකක ගැන අවබෝධයකින් වාසය කරන්න කියලා. මේ දරුවට මේක තේරුුණා. ඒ ධර්ම ගාථාව අ දේශනා කල්ලා ඉවරවෙනකටඒ ඒ පේසකාරු දියනිය සෝවාම්පල්ලයට පත්වුණ. දැන් ඉතින් දැන්පාර් නෝල් කටකට ඉන්නවා දැන් දුව ගියා ආවින ඇතාම දැන් හවස් වෙලා දැන් න්න ගෙදරේ නවා. ඉද එකට දැන්ගේ නූල් කටිමෙන් එන්න තැනම පියාට නින්දගෙහිල්ලා. දැන් මේ දුව ඒ භාජන තියනකොට ඒකේ ඉතිබිච්චාර කටුවක් පැටලිලා දුව වැටුණා. වැටනකට ඒක මොකක් හරි තියනව ගස්සන්ඩ ලීය දැන්ගේ සද්ධට තාත්ත හැරුණා ලිය ගස්සනකට ලිය ගිහිල්ල වැතුනා මේලාමයන්ගේ පපුුවට වැටනකට ඒ ගෑන්ලම එතනම මල්ලා මැරිලගෙහින් දෙවියන් අතරප පන්. ඔන්න පියා දැන් මේ සිද්ධිය දැක්කක් දැන් පියාට හරි සංවේගයක් කටගත්තා අනේ මේ දරුුව අමිහිමවා ම මැරු අනිවෙේ මං වෙන්න මෙහම නිදිමත්ේ මේ ලී ඇද්ද එතකොට වැදුුණු එතකොට මේ ලමයා මරුණ කියලා අඩන්්ඩ ගත්ත අ්ඩන්්ඩ ගත්තා දැන් මේ පියාව සනසගණ්ඩ විදික් නෑ එමක දෙක්කම ලමයා හිටි කම්මත් නෑ යංඉතින් මේ පියාගේ මේ දුක තුනී කරගන්න මිනිස්මක කළ අලාගුරටේ දැම් බුදුරජාණන් වහස වැඩල්ල ඉන්න කිය බුදුරජාන්වාස ලඟට එක්කගෙන ගිය එක්කන් ගෙහිල්ල මෙනිසිකව ස්වාමීනිය අ අද අර උදේ ධර්ම දේශනාවට අර උත්තර දීපු ගෑන්ලමය මැරුණු අද හවසම ඒ මැරුුණි න්න මේ විදිීයට මෙයාගේ තාත්තක ඇතින් මේ ලිය වැදිලා මේ තාර්ථක හිත සනසකණ්ඩ විදියක් නෑ තාත්තා හරියට දුකෙන් කණ ගාටුවේ මේ හඩමිින් වාසය කර නොකූ ඇති බුදුරජාණන් වහන්සේ පියාටත් කියා දුන්න මේ ජීවි ති නනිති තත්. පියාකිව්වා නිස්වාමීන මටනම් මේ ගිහිජීවිතය ඕන්න නෑ මට පැවිදිවෙන් ඕඩ කියල ඒපිය පැවිදි වුණ සුළු කාලිකින් රහතන් වහන්සන්නමක් වුණා හෙතුකට බලන්ඩ මේ දුකෙෙන් මිදෙන වාසනාව තියාගන නේද මේආටහන්ට ගිහින් තියෙන්නේ දුකෙන් මිදෙන වාසනාව තියාගෙන තමයි දුක්පිදවිද ගිහින් තියෙන්නේ දැන් අපිට බුදුරජාණන් වහන්සේ ජීවබාන වනෑ. රහතන් වවාන්සේ ලගේ යුග නෑ. දැන් බුදුරජාණන් වහන්සගේ කාලයට ප්‍රහතන් වහන්සේ ගේ කාලයට වඩා සසරයේ අනතුර අපට අඩුද වැඩිද. අපට වැඩි ඇයි හේතුව. අපට මේ අනතුර අපි පැහැදිලිව දැනගත්තොත් විතරයි. ඒත් අපිට අපේ පිෙනමතු කරගන්න ක්‍රමේ දන්නේ නැෑනේ? දැම් බුදුරජාණන් වහන්සේ ළඟගේ අඩාගනය පියාගිය. අද එහෙම ප්‍රශ්ඥයක් වනා කියමු දර්වකුට පියකුගේ අතිං වැරදීමකිින් මේ දරුව මල. පට පස්සෙ ඔන්න ගම්මු එහෙනම් කියයි අප අපහසක රයින මේ ළම අට හිංසා කළ මේ වටනාකමන් නැත මරාගත්ත කියයි. පීට පස්සේ ඒඒ පියාවෙනුවෙන් කතා කරන අද කවරත් ඉුර වෙයි. මේ මේ ලෝකන්න ඇහෙම එකට්ඩැන් පෙතකොට අද එහෙම ගෙනියගණ්ඩ බුදු කෙනෙක් පැර න්නවද නෑ දැම් බලන්න එතකොට දුවත් ඒදුව දෙවියන් අතරූපන්න සෝවාන් වෙලා පියා පිරිළිමම්පයක් රහත් වෙලා හෙතකොට බලන්න මේ මේක අපට තේරුම්ගණ්ඩ තියෙන්නේ මේ සංසාර ගමනේ අපි එද්දී අපේ ජීවිතයේ තියෙනවා කුසල් පැත්තත් අකුසල් පැත්තත්. අපට මේ කුසල් අකුසල් පැත්ත ගැන හරි විදිහට වැටහීමක් නැත්තං සාමානිින් ස්වභාවේ තමයි අකුසල් පැත්ත ඉක්මන්ට මතු වෙන එක. එතට අකුසල් පැත් ඉක්මන්ට මතු වනාම ඒ පැත්තට ඇදිලන එක තමයි මේ සංසාරයට බැදිච්ච හිතේ තියෙන ස්වභාවේ තැන් කියන්නේ අපේ හිටේ ඇතියෙනකොට ර ඇතිවුුණොත් අපිට වේගෙන් බයින් හිතුන තියම බයිනවානේ හෙතකොට කියලන් කියන්න හතුනො කියනවනේ එතුට මේ වගේ කයින් වච්චනයෙන් අකුසල් සමහර විට අපේ අපි දන්නත් නෑ අකුසල් කෙරරිලා එ වඩ බැරිද වෙන්න පුළුවන් හිතෙන් අකුසල් කෙරින් නැත්ද හැබැයි කුසලයක් කරන්න අපට කොච්චර නම් වහන්සියක් ගන්න ඕන්නද කොච්චරනං උත්සාහයක් ගන්න ඕනද කොච්චරණං වීරියක් දැම් බලන්ඩ දැන් අර්තුන් අවුරුද්ධකට කලින් මරණ සතිය න්න උගන්න අධ්‍යාර දාසේ හැවරිදිී දියනයට ප්‍රඥාව මෝරල තිබි නෑ එතකොට ඒ ප්‍රඥාව මෝරන්න යට අවුරුදු තුනක් ගෙවුණ එතුන් අවුරුද්දක් එක දිගටමඒ දහම්කාරණේ මෙනෙහිකරමින් වාසය කිරීමෙන් තමයි ප්‍රඥාවමේරුවේ. එතකොට අපට මේක හිතන්න දෙයක් තියෙනවා අපේ වනත් මේ ගුණධරම මෝරන්ද නිතර නිතරයේ කුසල ක්‍රියාවක යෙතෙන් ඕනේ. දැ මේක ගුණධර්මයට විතරන්නෙම තියෙන්නේ පවටත් එහෙමයි දැන් වෛරේ මෝරන්න මොකක්ද කරන්න ඕනේ වෛරය ඇතිවෙන කාරණය මෙනෙහිකර කරන්න ඕනේ වර ඇතිවන කාරණය මෙනෙහි කරකරඉන්නට මොකද වෙන්නේ වෛරය මෝරනෝ එද පසේ වෛරයාට ලේසියම් ප්‍රහණය කරගන්ඩ බෑ ඒක මතක් කර කර මතක් කර කර ඉන්නවා එතකොට ඒක ප්‍රහණය කරන එක ලේසි නැක දුරුවල වෙන්නේ දැන් කුසල පැත්ත මෝරණඩනම් එහදන් ඒ කුසලයත් මෙනෙහි කරමින් ඉන්ඩෝනිි ඒ මෙනෙහිකරමෙන් ඉන්නකොට තමයි ඒක බලවත් වෙන්නේ ඒ මනෙහිකරම හිටේ නැත්තැ බලවත් වෙන්නේ නෑ ඩ බුදුරජාණන් වහන්සේ සැවැත්වූර වැඩ සිටිත්්ද භික්ෂුන් වහන්සේලා තිස්නමක් වැඩිය. ගන්ධ කුටේ බුදුරජාණන් වහන්සේ වැඩහිටපු තැනට තිස්ටමක් වැඩිය. වැඩියට පස්සේ බුදුරජාන් වහන්සේ කල්පනා කළ බැලුව මේ භික්‍ෂුන් වහසේලා තිස්නමයම මේ ප්‍රඥාව මෝරල පිනමෝරලා එනම් මේ විදර්සනාව නැත්තං අනිත්‍ය අවබෝධ වෙන විදයේ ධර්මයක් දේශනා කරන්න ඕනි කියලා දේශ කළ දේශනා කළට පස්සේ හොන් වහන්සේලා තිිශ්නමම දේශනාව අහලා අරහත්වයට පත් වුණ. ඉරිදි ප්‍රාතිහාරය සහිත. දැන් මේ මෙතිෂ්ටමට ධර්ම කතාව කරන්න ඉඩදීලා ආනන්දයන් වහන්සේ ආනන්ද ස්වාමිනාහසය එලී වැඩෙට. ගාන්ද වස ලාගවා දැම් තිස්නවක් වැඩිය කතාාවතා ඇහෙ නෑනේ ඇතුලි දැන්ද දම් ස ගන්ධකොටිය ඇතුලි තිස්ටම වැඩිය කතාපතාවකුත් එහ නෑනේ ටිකක් වෙල ගෙල බැලින්න ගානන්ද ස්වයමනස ඉස්සර වැඩඉන්න. ඉති ගානන්දයන් වහන්සේ හිමේට දුර ඇල්ල බැලවා පීන්ඩට කවරුවත්. ඇ බුදුරජාණන් වහසේද ගෙල්ලකව ස්වාමීණී භාගිතුන් වහන්ස මේ තිස්්ටමක් මම්මනයේ වඩම්මගෙන එක්කංගාවේ. කෝ ඒ තිශ්‍රම කේලෙවා වැඩිය කිව්වා කොයින්ද වැඩි කේල්ල මම එල්ි හිටනෑ ආනන්ද මෙතන් ආරහත්්‍යට පත්වෙල අහසින් වැටියකෝ. එහෙම යුග ඇත්තිබිල තියනවා. ඇද අපට ඒ මුකුත් නෑනිදැන් අපට තියනෙ දැ මේ වෙලාවේ අපි පරිසං වඩෝනිි අපි කට පරිසං වඩෝනි අපේ ක්‍රියාව පරිසං වඩ නැ අපේ හිත ඇයි හේතුව මේ වෙලාවේ අපේ අපේ වචනයෙන් අපි පව්කරගත්තොත්. ඊළඟට අපේ කයිම් පවුකරගත්තොත් අපි සිටෙන් පව්කරගත්තොත් අප මේක මෝරන්න වෙන්නේ නෑ. පින මෝරන්නඊට කලෙන් විපතට පත්වෙන. ඒක කියන්නේ මේ අපේ මේ ජීවිතය යන රටාව ගත්තොත් මේ රටාවේ අපේ මරණය තීරණය වෙන්නේ කර්මාණරූපෝ අපේ මරණය තීරණ වෙන්නේ කොවිදිටද කර්මාණුරූපෝ එෙදකොට කර්මාණුරූපෝ නම් මරණය තීරටය වෙන්නේ ඊළග එක තීරණ වෙන්නේත් කර්මාණුරූපෝ මොකදදී ඉපදීම. එනම් මට කලින් ආත්මක කර්මාණුරූපෝ අපි මැරුණා මැරිල්ලා ඔන්නා දැන් අපි මනස්සලෝකට ඇවිලඉන්න. හැබැයි අපි අම්කිසි විශේෂ පිනකුත් කරපු අය මොකක්දේ පිෙන අපේ භාෂාවෙන් ධර්මය කතා කරන සමාජය කපින්න්නවා. දැ මේ අවස්ථාවතිය නොද ධන්‍යාගමිකයට නෑ එන මේ ක අපිට ලැබච්ි විශේෂ අවස්ථාවක්. මොකද බැරිවෙලාවත් මේ අවස්ථාවේ අපි මේක හරියට ප්‍රයෝජනය නොගත්තොත් අපි මරණින්මත්තිගේෙන් උපන්නොත් වනාගමක. මරණින්මත් උපන්නොත් අපී බුද්ධ දේශනාව කතා කරන්න නැති සමාජයක ඊට පස්සේ කතා ඒ ලෝක තියෙන දෙවල් විතර අපට තියන්නේ ඉතින් කර්මය ගැන කර්ම පල්ල ගැන යහපත ගැන ඒවා පිළිගන්න ඇති සමාජයක හිටියෝ හිට පස් අපට කවදානම් ගොඩෙහිද කියලා හිතන්න පුළුවන්ද හිතන්න බෑනී. ඒ නිසා අපි හරියට සැලසුම කරගන්න ඕන ගම් බලන්න හිතලා මේ චූටි වැරැද්ද ගොඩා ප්‍රස්සවලට සමහරවිට තු කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මිනිස්සුන්ගේ ආවිස අවුරුදු විසිදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අවුරදු දාසේ දහක් වැඩහිටිය. තිඋන්වහන්සේ පිරරිවන් පෑවම්ම ධාතුන් වහන්සේලා විසිරුණේ නෑ එකකන ඇටසකිල්ල විදිටම තිබුණ. වෙං විච්චි නැති නිසා ඒ ධාතුන් වහන්සේ එලා වැඩහිටිය එකම තැන චෛත්‍යයක් හැවා. ට මේ වගේ ගොඩා කාලයක් දහතුන් වහන්සේලා වැඩයි නෑ දීර්ගායශ තියන බුද්ධ ශාසන වල තිීකාලේ කාලයක් කැනකට මේ ශාසනය තිකටික පිරිහිගට කියා ඔය අතරේ මේ ස්වාමිණාන්සේලා හාමුදුරුල් දිනමක් වැඩ හිටිය එක ස්ථානක එක නමක් බොහම සීලවන්තයි ධහරමිකයි අනිත් නම අඩු පාඩු තිබ්බා ට පින්ම් පව කෙරේ විශවාසෙකුන් නැෑ. අර සිිල්වත් දැහැමි භික්‍ෂූන් වහන්සේ හර අඩු පාඩු සහිත භික්‍ෂූටිකහි කිව උ පහන්සේගේ මෙන්න මේ අඩු පාඩු තියෙනවා උබ හදාගණ්ඩ එදා ඉඳලා අර ඒ අවාද කරපු ස්වාමෙන්න් වහසේට වහිර පැඳගත්ත බැඳගෙන බයිනවා බයිනෝ.ඉතින් මේ දැහැමි ශ්වාමෙන්න් වහන්සේ සිිල්වත් ගුණවත් ස්වාමෙන්න් වහසර හාම්පුරන්ට කිව්වා ඔබවහන්සේගේ මේ ප්‍රශ්නය අපි අර අසවල් නායක හාමුදුර දිනම ඉස්තරහ මං කතා කරනවා එදාට ඔවහන්සේට එකට මොන දෙට ේකිව ඩැන් අර මේ අධාර්රමික භික්ෂුන් වහන්සේ කල්පන කළ හෙෙනම් ම වේලාසනෙන් හෙල උන්හන්සෙල්ලාගේ හිත්්චික හදන්ඩෝ කෙළ වේලාසනය ගිය ආර නායක හාමුුරු දෙනමල්ලඟ උන්වහන්සල් හරි ගුණවන්තයි සීලවන්තයි විනේ ගරුප ගිහිල මොකද කළේ මේ අධාර්මික භික්‍ෂූ අතුපතු ගානව පාන්දර නැගිටලා සිියවරු හෝදල දෙනවා පාතර පුච්චනවා පඩු ගහනවා ඊළඟට ගිලම් පස සාාලාව වැඩ කරනවා දාන ශාලාවත්තු ගානවා දැන් අරවායසක හමුදුරු දෙනම හරී පැහැදුුණ කාට දෙ පැහැදුුණ අර ආධාර්මික භික්‍ෂුවට ඇයි දැන් පේන්ඩ නෑනනි දැන් අධර්මික පව ඊට පසකු වනේවා ඉ පැහැදුුණනා කළ තේරුණ නට පස්සෙක අනේශවාමයී මට හරි කරදර මං ඉන්න තැන මේ හාදුර කෙනෙක් මගේ අඩුපාඩු කතා කොන්න ඉතින් කොයි වෙලාහරි ඒවි දැම් මෙතැන්ට මේ ප්‍රශ්න අරංකිව් ඉතින් ඔබහන්සේ අඩුපාඩු උනාද කියලව අඩුපාඩු නං උනාාස්වාමනි නමුත් ඉතින් මේකදී මාව බේරල දෙින්දකව් අන්න හිතවත්කමට පක්සේ ගත්තා ආධර්මය පැත්ත ගත්තා හිතවත්කමට අධර්මි පැත් අරගෙන දැන් අරආධර්මික භික්ෂූර තේරුුණ දැන් අර නාය කාතුර දිනම තවන්ගේ පැත්ති ආයග ආතැන්ට ගල්ල බැනිලි වැඩි කළ දැන් කලින්ට එත්තනා බයින කරද කරන දාරහාට බැරිීම තැන හාතුර ආයගේ නාය කාතුර දින හම්බුවෙන් ගෙලෙකු අනේ නායකාද මෙන්න මෙම අපට කරදරෙ නාය කාතුර දිනම ගණන් ගත්ත වෙත්න්නේ ප්‍රශ්නී අනේ මේ කාශේභ බුද්ධ ශාසිනිිත් විනාසයයේ කියලා ආණඩ ආන්ඩා අර හාදුරු පනගත වුණ මේ නායකාතුරුන්ට පස්සෙ කාලේ පසුතෙවිල්ලක් ඇතුව වුණා අනේ අපි ධර්මයේ පැත්ත ගත්ති නෑ. දන් අවුරුදු දහස් ගාන ශීල් රැකන. අපි ධර්මයේ පැත්ත ගත්ති නෑ. අපි මේ පුද්ගලික හිතවත් පැත්වනේ ගත්ති. ධර්මවිනයේ පැත්ත නෙවේනේ. අපි මේ පුද්ගලික හිතුවත්කම් පැත්තන ගත්ත කියලා පසුතෙවිලා අප වතුුණ. එකනමක් උපන්නා හිමාල පරිතය යක්ෂ සිම්පතියෙක් වෙලා හෙමවත. අනිත්නායකහාරූ පන්න රජගහනුවර සාත කියන පරතෙයි සාටා ගිරි කියලා. ඔන්වහන්සේලාට ඒකාල උන්නාසේලගේ ගෝල පිරිසුත් මේ පැත්ත ගත්ත නිසා ගෝල පිරිසටත් බැරි වුණ දෙවි කෙනෙක්වත් වෙන්ඩ යක්ෂ සේනාවට ගියා දහසක් ගෝල. ඔන්වන්සේලා ගුණදරම රැකගෙන සිල්වන්තව වාසය කළ. උන්වන්සලට උපස්ථාන කළ දායක පිරිසව කොම ගියා දීවී ලෝකයි. ඔන්න වෙන්නස දෙවියන්ගතරට ගියා. සාකාගිරි හේමවත යක්ෂ සෙම්පතිවරු හරියට පසුතෙවුණා. අනේ අපි මේ කාශ්‍යප බුද්ධ කාලී මේ උතුම් ශාසනයේ ගුණධරම රැකිබින් ඉන්දෙද්දී අධර්මයට ැබැරු වෙච්ච් ෙනෙක්ුගේ ආස්සරේයට වැටිලා අසත්පුරු ශාසේකට වැටිල් අපිට මේ කුසල පක්සේ අහිමි වුණා නේදඉතින් ඊට පස්සේ ඒ කාශය බෞද්ධ ශාසනයේ නැතිවෙලා මිනිස්සුන්ගේ ආවිස පිරිහිලා ගේහිල්ලා ඔක්කොම මෙවෙන්නකට මහපොලුව ගෞ්වක් කුසට වැඩෙනකම්ම ඒ ආච්ච දිගට මේ ඒආ්‍යමයි. පසිතම ෞතම බදුරජාණන් වහන්සේ සම්බුද්ධත්තිට පත්ව නහම ඇවිල්ල බනහල්ල මාර්ගඵල ලැබී. දැම් බලන්ඩ අර චූටි වැරැද්දෙන් දෙවියන්ගතරට යනයකත් අහිමි වුණා. බ්‍රහ්ම ලෝකට අන්ති ිච්චය එකත් අහහිමි වුණා. කුසල් වඩන්ඩති බිජ්ජගත් අහිම වුණා යකු වෙලා උපන්න. එහෙම සීලවන්ත ඔගුණවන්තු උත්තමයන්ට සිදවෙච්ට චූටි වැරද්දට එහෙම උනානන් මේ කර්මය. දැන් තේරුම්ගඩකු එහෙම ඕනානන්ගේ උත්තමයන්ට මේ ආගයන ප්‍රශ්නකට තීරණය වැරදිට දීපයකෙන් එච්චට බලපෑ වනන් දරවාර්ගෙට දැන් අපි කොච්චට පරිසංවෙන්න ඕන දෙහෙ නන්නේ පරිසංවෙන්න තියනෙක් කටින් ඒ නිසා දැන් එක තැනක මම දැක්කාර ඒඩ්ගා කේසිගේ අර පොතක තියෙනවා කොන්ද අමාරු හැදිලා කකුල් කැඩිලා එක නෝන කෙනෙක් රෝධ පුට්ුවීන්ඳලා යාගේ ජීවිත කතා වහන්ඩේ නො ඉතිගේ එද්ගා කේසි මහන්ත්‍ය අර මෝහණයට පත් වෙලා තම මේ විස්තරී බලන්න බලලකිව්ව මේක තමා විසින් වපුරාගත්තුදේ තමන් නෙලාගෙන මොකක්ද කවමයා මේ ප්‍රන්සේ ලුවී රජ්ජරුවන්ගේ කාලි රාජ මාලිගාව හිතපු කුමාරය මිනිසුන්ට දඩුවන් කරලා මිනිස්සු අතපයි කොර වෙලා කැඩෙල ඉවා දැක්කාම යසයි මොන්ට යසයි කිය කිය හිටියගව ඒක කිව මේ ලැබිලතිය අනුන්ඩිහා අනුන් දුප්පිඳනවා බලලා ඒ සතුටි වෙච්චයකගේ වදක භූමේ දැන් තමන්ගේම හරීරේ තැන් තමන් විසින් ඒක වේද වන්නේ එදකොට ඒක කියනවා එයා කියවා මේක ඇකෙන මේ සසරේ යලි අලි තමාට තමාමයි හමුවන්නේ. එමිගඇත්ත දැ ජාතක කතාවල බුද්ධ දේශනාවල් හැම තිස්සේම ඒකැනෙමේ පරිස්සං වෙන්න මේ පෞකරන්ඩ එපා බණින්ඩ එපා මේ කේලං කියන් ඩිපා දනුන්ට අපහසකරන්න ඩිපා කීකතියක් කියන්නෙ මොකදේ. ඒවක් කෝම තමන්ටේනවා. අනන්ට ඉනිසා කරන්න එපා ැන ඒවක්කම තමන්ටේ නවා. ඉති ඒ නිසා මේ ඒ බුදුරජාණන් වහන්සේ හැම තිස්සේම මේ කර්ම විපාක ගැන දමපදේ සම්පූර්ණයම විස්තර වෙනවායක කරම විපාක ගැන හරිට පෙන්න නදී ලතින ඔන්වහන්සේ දේශනා කළ මෙනෙහි කරන්න කිව්වාපට අපි වාසය කරන්නේ බුදුරජාන්හසේ පෙන්වා දන්න කම්ම යෝනි කම්ම බන්ධ කම්ම පටිසරනෝ බන්දුකයෙන් යාළුව කර්මය තමයි අපේ ඥාතිය බන්ධු කියයන නෑදෑය කම්ම යෝනිකයෙන් අපි උත්පත් ස්ථාන කර්මය කම්ම පටිසරනවා අපි කරන දේතම අපේ පෙලිසරණ දැන් අපිට හරිට තේරෙන් ෑන දැ මේ ජීවිත අපිට පුළුවන්ද තේරුන්ගණ්ඩ අසවල් ලසවල් ලාත්මෝල කෙරච්ච පව් මේ මේ යාත්මය අපි දැන් විපාක විදිනවා අසවල් අසවල්ලාආත්මල කෙරිච්ච පින් මීමී අවස්ථා මීමයාාතිඵල ්‍රිපාක් විදි වගේ අපට අපි මේ ජීවිතී සැපදුක් පිළිබඳව අපිට අපේම ඇතිකරගත්තු අවබෝධයක් තියෙනවාද. නෑනේ නෑ. අපිට හිතන්නේ අපිට දුක්කරදරෙන්න්නකට අනේ ඇයි අපට මෙහෙම වෙන්නේ. නමුොත් අපිට සැපක් ලැබෙනකොට එක් අපිට ලාවයල් ලබෙනකට අපට හිතෙනවා ැයි අප මෙම වෙන්නේ කියලා. ෑ දැන් ඔන්න අපිට එක පාට වත්ය දුළු ගාත්ති මැනිකක් කම්බවුණ. යා කෙන ද අනී මොකද මේ මට මෙම වනේ කෙළ කවුරුක් කියනවද ඒකට මතක් වෙන්න ෑ කර්මයි පාට. එයටත් ලොු කරදරීකට පත්තිනම්. දැන් අනතක තමයි එකම රටාවේ දැ එක සිද්ධියක තියෙනවා මේ අර සන්තතිය මාත්‍යය සන්තතිය කෙල ඇමති කෙනෙක් මේ ට පලාාතක කැරල්ල මැඩපැවැත්තුවා. කොසල් රජ්ජුරු සතුටි වෙලා රජ සැප දුන්න දවස් හතකට රජ සැපැහැටිට දුන්නේ හොදුර කාණඩ බෝන්න දගලා නාටි කාංගනාවක් දුන්න නටල්ලා මෙියාව සතුටු කරන්න කෙල. දැංඉතින් දවස් හතක් ද නාටි කාගනව දන්න මේ දවස් හත මියාව සතුතු කොළොත් මෙයාා හොඳට ගිවනො. කෞද මේ සන්තති ඇමතිය. දැන් ඔන්න සන්තිති අමතියා හත්වනි දවසමය විල්ලා හත්වනි දවසේ ඇතා පිට යනු අදැම් උද්‍යානයට යන ැ උද්‍යාන ඒ මණ්ඩ පහදලා කෑමබීම ගෙනීල්ලා දැංගතින් අර නිලියේ ලෑස් වෙලලා න්නනට දැන් ඇතාපිට යනගම බුදුරජාණන් වහන්ස පිණට පාතිය වඩිනෝ දැන් දැක්කා බදුරජන් වහස දැකළ මේ ඇමතියා හිසපාත් කළ හිනාවෙලා ඇතාපිටිම ග බුදුරජාණන් වහන්සේට හිනා පහල වුණ න දහා දුර හව ස්වාමිනි භාගවිතුන් සැේම හිනාවනේ දෙම නිස්ුත් වටවඋුණ මේ මුකද කිය විස්ත්‍රිය හ ඊට පස කිව්වා මේ බලන්න දැන්වන්න ගාන ඇතා පිටහද රාත්‍රී අරහත්තට පත්වෙලා පිරිනම්පාන කෙනෙක් ඔො යන්නකිෙව. අ්‍යම දෘෂ්තිිකව හිනාාවෙන්ට ගත්තා මේක මේ පීළු කතාවටට කියලා ති බෞද්ධ පිරිස මේ අද බුදුරජාණන් වහසගේ ආශ්චරය දකින්න පුළුවන් කියලා දැන්ගන්න සන්තති අමාත්‍ය ගියා නෑවා පොකුුණෙ බැහැල නාලා හාන්සිපුටිය හිටිය දැන්ගයා කැවිලි කකා බීවාර්ග තිිබී නොදැන් ඉසරහාර නිලිය නටනෝ දැ නිලියේ දැන් දවසට නටල දැංඥාට වහන්සේ දහත් වනි දවස දැඟයා හැතුව අද තමයි මම හොඳටම ලස්ස නටන් ඕනේ මොකද හේතුව අද හරිට නැටවුත් තමයි මට වැඩපුර ගෙවන්නේ මෙයා දැන් ඉතින් විදු ලිය වගේ නටන ර්ටටක් හැදුුණ. එහේමම දඩාස් ගාල වැටුණා. පැරනල පස සන්ධතිය අමාත්‍යයට නැගිත්තුඩා ඉක්මන්ටු ඔසවල්ලා බලාපල්ලා මක්කුනාද කියලා සේවකයන් ඇහුව. මැරිල වැටුණි සේවකකිව්වා ඇමැතිතුමනි මැරිල්ල වැටනි කියවා. එතකොට අර්දමී මහෝතමී බලවල ඉන්නක් කියෙන මැරිල වැටුන හම කම්පොනයක්ෙන් නැද්ද ශෝක එකක් පති නැද්ද එකට ොකදුණේ හිස්සාත් බැඳගන සන්්‍රති අමාත්‍ය වැල පෙන්ඩගත් මේ මොකදද වනේ මං හරිී ආදරෙන් හිටියේ මේ මේ සුරංගනායි වගේ ලාස්සද නැටුවා කියළ දැංහා හරයට අන නෝද දැ බේර ගණ්ඩ බෑ ඊරවස්සේ සංතති යමාත්‍යයයට මතක් වුණා බුදුරජාණන් වවා චානයේ මාව භාගතුරන්නාන්සෙන්ල් ඟට එක්කම් පලයන්කිෙව හෙක්කගන්න කියා බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඔය කාන්තාව නිසාම හැඩුව කඳුලු සාගර ජලයට වැඩිජවා. එක්කනාම ආයායි අඩෝනුව. අපිට හිතින්න්නේ අපි කවර අඩෝනකට මේ ෆස්ටයිම් අඩෝනුවක් කියලා. නෑ කල්ප ගානක් අඩවල ඉවරයක් නෑ එක්කනාම අඩෝනෝ කල්ප ගානක් අඩවලන් එතුමා නිවං අවබෝධ කරන ආත්මි. ඇඩූවා බලන්න මේ පස්සෙන් එන විදිය ති බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළ අරහත්වයට පත්වනා හැබැයි උන්වහන්සේගේ ආවිස එදා ඉවර සූරපුොරෝගණ්ඩුවත් කාලයක් නෑ හිටවස්සේ බදුරජාණන් වහන්සේ වදාළ සන්තති බහසට පැනනැගල ප්‍රාතිහාරය පාල පිරිනිුවම් පාණ්ඩකින්. ඩැන් අර සලු පිළිපොරෝගෙන ඇමතියෙුගේ ඇඳුම් ඇදගෙන ඉන්න මේ කවුද සන්තතිරහතන් වහන්සේ අනේ බුදුරජාණන් වහන්සේගේ යුගයේ ඒල් මනුෂ්‍යන්ට උදාාවච්ච ලාබි අපට පේනතික් මානක නෑ එ නිසා අපට ආඩම්බර වෙන්න කියලා මුොකුත් නෑ අපි ඇත්තම බැලූත් අවංකම ජීවිතය ගැ විමසුව. අපට ආඩම්බර වෙඩ කියලා කිසිම දෙයන්න නෑ ඒ නිසා අපි මේ කවුරහරි කෙනෙක් ලස්සන්ට ගියක් හදාගෙන ඉන්නවා දැක්කොත් ඉරිසියකටන් දෙපා හිතන් අනේ මේ වගේ මම සංසාරය කොච්චර ඉන්න ඇත්ද කවුරහි ලස්සන්ට වාහනය කැනවා දැක්කොත් අනේ මේ වගේ මං කොච්චරන ජන්ද ඇද්ද හිඟල් නිෙද දැක්කුත් අනේ මේවගේමං කොච්චර හිංගා කණ්ඩ ඇද්ද හරියට වස්තරයක් නැතුව පැලක ඉන්නවා දැක්කොත් මං මේ වගේ කොච්චර ඉන්ඩ ඇදද එහෙම බලද්දි අපට අ තව කෙනෙකුට යමත් තියෙනවා දැක්කහම ඒක රරිසියාමක් ඇතිවෙන්නේ නෑ ඒ රටාව එහම හිතන්න කියලා අපට ඉගැන්නුවේ බුදුරජාණන් වහන්සන් නොකද හේතුව ඒම නැත්තැන් අප මේක පැටලෙනවා මේ පටලවෙල්ල ලිහාගන්නවා කියන කාරණය ලේසි නෑ මේ පටරව ලියහා ගන්නවා කිය දේසි නෑ මොකද හේතුව ග මේකේ ද අපි සාමාන්‍යය යම්කිසි දෙයක් පිළිවෙල්ලකට වැඩීගෙන යන එකට කියනවා පරිනාමය කියලා පරිනාමය කියලා කියනවා යම් කිසි දෙයක් ප්‍රාථමික අවස්ථාවක ඉඳලා යම් කිසි විඩයක් වර්ධනයේගෙන යනවන හැතුවට ඒවගේ ක්‍රමාණකූල වර්ධනීය පරිනාමයක් සිද්ධ වෙන්නේ මාර්ග පර ලැබෝත් විතරයි. මාර්ගපන ලැබෝොත් ඒකෙනගේ ගුණෙන් ඒකෙන මේරීමට පත්්චනු ඒකෙනගේ ප්‍රඥාවෙන් ඒෙන මේරීමට පත්්චනු ඒකනාගේ අවබෝධය මේරීමට පත්තනැතිරයා පරිනාමකට පත්චනවනේ අපි ගත්තොත් ඔන්න මේ ජීවිතයේ සූතාපන්නඋනා කියමු අපි මොන්න මේ ජීතය සූතපන්න බැරි වුණ මේ ජීවිතය පින්කරලලා හොඳදට පරිස්සං වෙලා ඉඳලා දෙවියන් අතර උපන්න කියමු ඔන්න දෙවියන් අතර උපන්න හම එහිදි මාර්ගපර ලැබවා කියමු දැන් උන සතර අපාය වැටින් නෑ එහෙෙනම් අර කුසල් බලී වැර්ධනය වේගනයනයකට බාධාවක් තියෙනවද නෑනේ ඒ කුසල් බලයේ වර්ධන වෙනයක සම්පූර්ණ බාධාව එන්න කොතනින්ද අපාගත වනොත් අපාගතුනොත් අයකයි කොවිකාලෙක මනුස්සයෙක්වෙයිද හොමද ඒකයි මේ දීර්ග ඒකයි මේ කල්ප ගානක් එකැන්නේ මේ බුදුරජාණන් වහන්සේ විස්තර කල ඒකයි මේ කල්ප ගානක් තුළ තනි මනුෂ්‍යයෙක් මැරෙන ඇට සැකිල්ල ඒ ඇට සැකිල්ල පස්සුන් ඇැත්තං එකතු කළොත් අර වේපුල්ල පරතය ක කියලා නොකූ පරවත ඇති න ඇටක ගනවුරු ං ඒක පෙෙන ලකින මේ මේ වගේ පර්වතයක් ගොඩ ගහණඩ පුලුවන් ෙව්වා තනි පුද්ගලයෙක් මැරණ ඉප දෙෙන වාර ගණන් අපිට මේක හොයාගණඩ තේරෙන්නේ නෑ දැම් මේ අපේ ජීවිතය තියනෙ පරිනාමයන් න්නෙමේ මෙහෙම ගිහිල්ලන් ගොුණධර්ම වැඩිල්ලා පොඩි දේකෙන් ආයත් මේක අහිමි වෙලා යන මේ තීරණය කරන පුද්ගලෙක් නෙබෙෙනනි ද අපේ උපත කරා යන එක තේරණය කරන්නේ පුද්ගලෙක් නෙමෙ කර්ම යුපාක දම් බලන්න අවුරුදු විසි දහක්මිනිස්සුන්ගේ ආව්‍ය තියන කාලි අර ශීලාදය ගුණු දර් මාරක්ෂහ කරන්න ට හාමුදුරුවරු උන්නාන්සේලා බලාපොරොත්තුවන්ට ඇත්තිේ දෙවියන් අතරත් චඩ නේද නැවොත්ර අර පොඩි සිද්ධිය ශාසනික වසයෙන් දරුණු බලපෑමක් ඇති වුණානේ එතකොට ඒ පොඩි සිද්ධියට ඒ ශාසනික වසයෙන් ඇති වෙච්ච බලපෑමේ බරපතලකම නිසා ඒක මුල්ලනා බලන මනුසාත්මට ගීත්නය දේවාත්මට ගීත්න බොහෝ ආයසතියන යක්ෂේ වුණා එහමනන් දැන් අපි ඥාතීන් අපි අත්තල මුත්තල මැරිච්චය කොහේ කොහේ ඇයි ඇත්දකි ලපි දන්නවාද අපි හිතාගෙනන්නේ අපි දන්නාආතුරන මේ අය අප එකට හම්බු වෙන්න කියලා අපි කිව්වත් නැතත් එකට හම්බෙනු ඒ දැ අපි ප්‍රාත්ථනා කළත් නැතත් කර්මානු රූපෝතියන ස්වභාවයක් තමයි ආයමත් තායමත් පරණය මන ගෙසෙනවා. එක හරි පුදුමයි පින්වත්න්නේ. හරි පුදුමයි දැන් අපේ ජීවිතවරට අපිට අපේ සිද්ධ වන සිද්ධිමලා අපට තෝරගණ්ඩ දන්නේනේ. දම් බුදුරජාණන් වහන්සේ ජීවිතයෙන අපි දන්නවනේ. ඔන් වහන්සේ මවාවෙලා බලාන්තරේෙන්්න්නකට මෙ රජ්ජුරු වෙලා දඩමේ නවා දේව දත්ත. වෙලා නේද වෙලා තියෙනවානේ. උන්වහන්සේ වලාන්තරයේ ඇතික් වෙලා ඉන්න මෙන්න දලකපන්ඩනෝ ඇති පිටිම් පේනුවද මේ වෛරයක් එන්න කියලා දැන්ගේ ජාද කතාවේ තියෙනකන් තියෙන නිසා අපි මේක වෛරයක් කියල දන්නවා එත දන්නේනි ත එහෙම සසරක තමයි මේ යන්නේ එති ඒනම් අපි දක්ෂ වෙන්න ඕන මේ වගේ සංසාර ගමනකදී අපට මේ ලැබිච්ච දෙයින් උපරිම ප්‍රයෝජන ගණ්ඩ ඒකන්න මේ උපරිදිම ප්‍රයෝජනය ගණ්ඩ නම් අපි කැපවෙන්න ඕනේ දැන් ඕනම දෙයක් පින්වත්නී ඔබ හිතන්ඩ පුළන්ද මේ ගහක් කොල්ලකින් ගහ කොල්ලකින් පුළුවන්ද මේ පලනෙලන්ඩ ඒ ගහ කොලට සාත්තු නොකර බැහැනි සාතු සප්පායන් කරන්න ඕනේ පීළඟට හැම දීම දැ ලිදක වුනත් අපි වතුරු නොගෙන හිටියුත් විද සෙවල බැඳිලා පල්වෙලයන්න ඇැද ඒ වගේ ඕනම දේකට කැප වුණොත් විතරයි ද ග්‍යත් දොරක් වුණනත් යෙම ලස්සට තියාගණඩන සතිපතා මකුළු දැල් කඩන්්ඩ ඕන් සුද්ධ කරන්න ඕන ඇඳම් වුණත් ඒීම දැන් හොඳ හිතල බලන්න දැන් ොඩ නා නැතුව ඇදුන් හෝදන්න නැතුව මකුළු දැල්කඩන්න නැතුව ගෙවල්නස් පස් කරන්න නැතුව සුමානයක්ින්ද මන්ටම තමන් ඉපාවෙන් හසනපවෙලා අපට හිටප ගමක් ඉන්න සිද්දුව න දවස් අතරා අපිටම අපේ ගන් හුල් ගන්න බැවිී අනවස්ථාන ඇදද තියෙනවන හෙතුකොට බල එහෙනන් ඒවට පවා ඒ නිරන්තරයම කැපවීම කියන එක තියෙන්න ඕන එහෙමඒ සාමාන්‍යයෙන් ලෝක ජේවල් වලටත් එහෙම නං මේ තමන් මේ සත්තරාපායෙන් වැට අනතුරෙන් බේරගන්ඩ කොච්චට කල්පනාවකින් එන්න ඕනද ඇයි එකක දේවල්ලෙනවනි එකක දේවල්ලෙනවාගේ අනතුර හර බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කළ කර්ම තියෙනවාකිවා කර්ම අබහබං අබ්බන් කියන්නේ ඒ පවුරැස් කරලා ඒ පව්වලට දෙවියන් අතරේ හෝ මනසලෝකය හෝ යා උපදවන්ට බෑ අබහෝ යයි වඩ බෑ හෙතකොට එයාට පරිසරයක් තියෙන්න්නේ දුගති අන්ඩමයි එතකොට එහෙම එක් කෙනෙක් අකුසල් කරහම ඇ සුගතියයක් අයිති වෙන්නේ නෑ ඇඒ වගේ අර පාරිසරක බලපෑම් පරිසර සාධක අපේ සසරය උපතට බලපානුව ඒ පරිසර සාධක බල නොපා්ඩටන් අපි සක්්තිිමත් කරගඩ තියෙන්නේ අභ්‍යන්තර කුසලතා මොනොත් සක්තිමත් කරගඩ යෙන්නේ අභ්‍යන්තර කුසලතාව ල එකක් තමයි අපි හරි කල්පනාවෙන් ඉන්න එක එක ඇන්න මොනව ගැනද අපේ අකුසලයක් ඇතිවුණොත් මේක අකුසල් මේක මටහිත සු පිණිස පවති නෑ. එම කල්පනාවෙන් ඉන්න නම් සිහි තියෙන්න්න ඕේ ගැප අභ්‍යන්තර කුසලතාවයක් ැරට දියුණව යුත්ය මකක්ද සිහිය. ඊළඟට ආභ්‍යන්තර කුසලතාවයක්හැරිට තියෙන්න ඕනේ මේ තමංව අනතුරේ දාණ්ඩ තියෙන අකමැත්ත. තමන් අනතුරේ හෙලාගණඩ තියන අකමැතදැ සමහරු මෝඩ විදි හිතුවන මට ඕන දෙයක් වුුණක් කමක් නෑ කියලා ආං ඉවිදිර හිතන්න නැතුව. තමන් අනතුර දාගණඩ තිය අකමැත්ත. ම අනතුරේ දාන්න තියෙන අකමැත්ත එන්නේ නුවනින් කල්පනා කිරීමයි. එද නුවණින් කල්පනා කිරම කියන්නේ තබ්‍යන්තර කුසලතාවයක්. එත අභ්‍යන්තර කුසලතා මේවතමයි ධර්මය කියන්නේ. එකට නෝින් කල්ප අභ්‍යන්තර කුසලතාෙන් අපි ළඟ තියනෙන ඇතුළ තියෙනව. ඇතුළ තියෙන හැකියවල්. එ දැ අර පේශකාර දියනියගේ තාත්තා දැ පේශකාර දීනය බණහන වෙලාවේ යා හිටිය අර පේශකාර මටුවේ නිදි කියරකිරණේ තමුත් යාතුළ අභ්‍යන්තර කුසලතා තිබුන් නෙක්්ද තිබුණනේ ඒක වෙලාවට මතු වෙලාවෙ මේ වගේ අපටත් තියෙන්න පුළුවන් අභ්‍යන්තර කුසලතා අපි අපි තියෙන බව දන්නේ නෑ අපි කැපවෙන්න ඇත්ත අපිකට කැපවුණොත් තමයි ඒක හොයාගණ්ඩ පුළුවන් වෙන්න දැ සමහාර අවස්ථාවල් දැන් අපේ සද්දහව දැ මේ වගේ දැන් අපි ගත්තොත් අර පේශකාර දියනිය ඇගේ තිබ්බනි අභ්‍යන්තර කුසලතාවය ඇ මරණ සති ඇහුවා හිතට ගත්තා කාටුවත් කිවෙන පුරුදු කරගන ගිය. පල නෙලුවද නැද්ද පලනෙලුවන් ඒවගේ අරම තමන් සිහියන්ගෙන් ඕොන එක තමන් දිවුණු කරගන්න එකක්. පළඟට තමම් මේ කරන දේවල් වොලදී මේ තේරු ගන්නඩ ඕන මේ දේවල් මම කොළොත් මට මේක අහිත පිණිස පවතිනවා මේ දේවල් මමොළොත් මට හිත පිණිස පවතිවා කියලා මේ හොඳ දරක පිළිබඳ අවබෝධි. ඒක තමයි නුවනින් මෙනෙහි කිරීමෙන් ඇතිවෙන්. ඊළඟට ඕන කරනවා වීරිය උත්සාහය දැන් අපිකීම දැන් ඔබ සාධාරණ කෙනෙක්යමු දැන් ඔබ සාධාරණ කෙනෙක් දැඟ ඔට ආසාධාරණයක් වුණා බාහිරෙන් අසාධාරණයක් වුණා. දැඟගඔබ සාධාරණ නං බයිරෙන් අසාධාරණය වනාානං ඔබට වේදනාව ඇතියෙනොවද නැදද වේදනාව ඇතියනවා ඇයි මම් මච්චර සාධාරණ විදදිද්දි යිට මෙ මේගොල්ලු කරන්නේ කියලා ඇතියෙනවානේ. එදකොට එහෙම ඇතිවේද්දි සාධාරණය ස්තවෙන්නේ නැත්තේ ඇයි කියලා කල්පනා කරන්න ගියෝත් දේශී හටගන්නවාද නැද්ද. අන්න එක දි සාධාරණයේ පැත්ත කල්පනා කරන්න නෑය. එයා කාපනා කරන්න මේ සසරේ නම් සාධාරණයක් නෑ. සසරේ ඉන්නකම් මේ වගේ අවස්ථාල් කොච්චරනම් අපිට සිද මනුස්ව ලෝකයේ නොේ කාකාරයේ ගැටුන්තියෙන් වඩනේ. සත්ව ලෝකී කොච්චර තියෙනවාද. අපි සත්ව ලෝකයේ සත්තු වෙලා ඉපදිලා කොච්චරණම් අනිත් සතුන්ට ගොතුර වෙලා මැරෙන්ඩ ඇත්ද. නේද? යුද්ධ කෝලානොවට හු වෙලා නොකර නොකල වැරදිවලට අහුවෙලා පිකොච්චර දනුවල් ලබන නැද දැ මේ ලෝකයේ මේ මනුස්්‍යයන් නොකළ වැරදිවලට දනුවල් ලබ නැද්ද අපි ගත්ත ඔය යුද්ධ කාලේ ත්‍රස්තවාදීන් මේ අයිංසක සිංහල ගම්මානවලට වැදිලා මේ කුරාකූබියකුට වරදක් කරන්න නැති යන් ගවිතැන් කරගෙන යන්තන් එලෝරු ටිකක් පවාදණින් අහිංසික පවුල් කපලකුට මැරනෙන්ද. මැරුවනේ ත්‍රියගුල් බණට කරමානු රූපෝ ඒක ලබන්්ඩ පලාාතර ගියාන්නේ හේ පලාති උපන්නන්නේ ද මේ පලාතියේ හිටපු අපට ඒ අනතුර එච්චර මහදීර තිබුන්නේනේ නොත් අපි ඇකොල්ලබට ගිහොත්න් ඒවගේ ඒත් අර බෝම් එකටේ මහුවඩට තිබුණා බල එක ඒ ඒ සිද්ධවෙන්න විදිී අපිට පේන්නේ බාහිර ක්‍රියාකාරමකමක් කියලා නොත් ඒෝක යම් කිසි කර්මාණුරූප පසුබිමක් තියෙනවා තියවගේ ලෝකක අපි මේ ඇවිල්ල ඉන්නේ ඒ නිස්සා අපට තියන ලොකූම දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ අපට විස්තර කරන මේ ජීවිතයේ පිළිබඳ ඇත්ත ස්වභාවය අපි ඉගෙන ගන්නේ එක ඊළඟට තියන දෙත්තම අපේ බුදුරජාණන් වහන්සගේ අවබෝධි ගැන අපේ හිතේ පැහැදීම ඇති කර ගන්න එක ඒ පැහැදීමෙන් යුක්තුව අපි මේ මෙක තේරුම් ගන්න එක එතුට පැහැදීමකින් යුක්තුව තේරුම් ගක්තියක් කෙනෙක් එය අමාරුවෙන් හරි මේ ඉවසීම සිහියෙන් ඉන්නේ එක නෝනින් කල්පනා කරන එක අකුසල්වලට ඉඩ නොදී කුසල් වඩන එක මේ වගේ යහපත් පැත්තක් දියුණ කර ත්තු උත්සාහයකින් ඒින් ඒ ප්‍රචිඵල නෙල්ලන්නේ තමන්නේද තමන්ට නේදකිවා සිීතී තමන්මයි ඒක පිළිසරණ ලබාගන්න තේ නිසා නැත්තන් අපිට ආය ආයමත් මේක වැටිලා අපට කරගන්නදයක් නෑ දැන් අපිගත්තු තින්දී ආවිදන් ඔන්න ඉදම හරියට ඉන්න කෝටි ගාන මිස්ු ොේ මිනිස් අතර හරීයට ඉන්න මේ සසරේ පාවිච්ච. අේ අපට උපදිින්දනම් ඕන්නනෑ කියල කියනයි හම්ිලා තියෙනවට නමුත් උපදිදනම් ඕන්නනයකුට හරියන්නේ නෑයි කර්මරැස්සීම නවතින්නපැයි උපදීම නවතින්ද ති කර්මරැවස්සීම නවතින්න අරහත්්‍යට පත්ෙඩි පෑ අරහත්්‍යට පත්වෙන්න්න නම් අනාගාමෙන්ඩිපෑ අනාගමෙන්න්න නම් සකදාගම් වෙන්ඩි පැහ සකදාගමෙන්ඩනම් සවාන්විෙන්ඩිපෑ සුවවාන්විෙන්ඩ නම් ධර්මය හිෙන්ඩිපේ මක නෑන ඇති ඒ නිසා කොච්ච නව්‍යතා තිබ්බන් පරිසරේ නැත්තන් නැ තියනිසාපට මේ ලැබිලතිය අවස්ථාවේ ඔබ තමංග ජීවිතයේ දියුණු කරාගෙනිය ගණ්ඩ කල්පනා කරන්න තමග ජීවිතයට පින්ටැස් කර ගැනීමට කල්පනා කරන්න තමන්ග ජීවිතයට පින්ටැස් කල්ලා මේ අපි නෝනින් කල්පනා කරනවගෙන් එක එෙම නැව අනේ මේ මං හදාපු මේ ගහ කොල්ල මගින් මත්තේ මක් වේද මේ මහන්සින් අද අප ගිවල් දුරුවල් මගින් මත්‍යමක්වේද මං මේ ළමයිගින් තුරු වාසය කරන්න කොහොද ඔහොම කල්පනා කරන ඇ තින්වන්නේේද ඊට පස්ස ඒ කල්පනාවට කුසල්වැඩන්ට බෑ ඒ කල්පනාව ලෝබ සහගතයින නිර්හසි ලෝබ සහගතයි සමහර අවස්ථාව තියෙනවා මේ අපිට හම්පි ලත්වන සමහර මැරිච්චාය පෙරේතු වෙලා ඉපදිල්ලා පයිරි බැඳගෙන අවසාන මොහොති සැලක වෙනෑ කියලා එකෙන ළමයි සලකයි කියල බලාපොරොත්තුය හිටිය සැල්ල එතකොට බලට ධර්මය කියන එක ජීවිතයට තිබ්බනන් ය සසට දානේද ඔක්කොම ප්‍රශ්නතිික මේ වගේ මං සංසාරේ බටකින්නේ පිපස කොච්චර මරෙන්ඩඇ. නයගෙවල කොච්චර මැරෙන්ඩ්ඩ නායකාරය වෙලා කොච්චර මරෙන්් ඇත් මේ කල්පනා කරදදි අය ප්‍ර්නේ එන්න නෑම්. එතකොට ආ තේරුම් ග්ඩි මේ සංසාරය යද්ද අපට තියෙන පොටි අවස්ථාවක් කියල විතරයි. දැන් දරුවෝ ස්වාමයා ඒඟට මේ ඔක්කම එකතු වෙලා එ එක සංසාරය අදී හම්බිනයම්යම් පොඩී කාලිකට හම්බින දෙයක් ද්‍ර මේක අපි ලොකුවට බැදීන්තියාගන අන්ඩ දෙයක් නෑ. අපි දක්ෂවෙන්න ඕනේ මෙතන හරිට පරිහරණය කරගඩ. ඒ කුසලපත්ත යහපත් පත්ත පරිහරණය කරගන්න දක්ස වුණනොත් අර බුදුරජාණන් වහන්සේ ගාත්වාාව වදාලේ අන්ද භූතූ අයන් ලෝකෝ තනු කෙත්ත විපස්සති. ලෝකයේ අවිද්‍යාන්ධකාරය යුක්තයි ලෝක සත්වය බොහෝම ටික දෙනයි නෝනින් කල්පනා කරන්නේ සකුන්තෝජාල මුත්තෝව දැලෙන් නිදහස්ශ්‍යලා යන කුරුලු පැටියෙක් වගේ අපපුූ සගගාය ගච්චති ස්වර්ගයට යන්නේ ටික දෙනයි ස්වර්ගයට ගියාම දෙවෙන් අතට ගියාම තියන වාසය මොකක්ද දෙවෙන් අතට ගියාම තියන වාසවි තමයි දැන් මාර්ගඵල ලාබී අය කොම හෙල උප්න්නේෙකොහද දෙවියන් අතරේ එතකොට දිවේ ලෝකවල්ල ධර්මය කතා කරනු කොම තින් ධර්මය තියෙන මනුන්සේ ධර්මය කතා කරන වනි ඒ වගේටමයි ධර්මය තියන දෙවිය. ධර්මය කතා කරනු ඒ ධර්මය කතා කරන තැනකට වැටුණු යාට තමන් කියපු සහිය නුවන වීරිය මේවනේද දියුණු කරගන්න තියෙන් ඒ දියුණු කරගන්න තැනට ටන ක දියවන ලාය. අන්න මාර්ගපල් ලබාගන්් අවස්ථාවක් ගත්තු ගෞතම බුද්ධ ශාසනයේ පිහිට ලැබේ. ඇත්තන් ඉතින් අපිට මේවා නිකන් අරමින් වානයක යද්දී මේ ගංගටවල් පාස්විනෝ වගේ. මේ ඉන්නවා මේ මැරෙනවා මේ වෙන තැනකට යනවා ඒ ඒ ඔවන් ජීවත්ව වනාා ඒ මැරනවා වෙන තැන්ට එෙම මේ යන්නේ වාාහනයක යද්දි ඒක හන්දි පාස්කරගනයන් ඒ වගේ මිතිය. තේ නිසා මේක තේරුම් අරගෙන අපි මේ ගෞතිම බුද්ධ වාසනය තුළ අපට චතුරාරි සතති ධර්මාවබෝධ කරගන්න වාසනාව ලැබීවාසාදුුසාද අමාදනම්විල අතිපූජිනය කිරිබත්කොඩ ඥාන නන්ද ස්මීන්ද්‍රයන් වහන්සේගේ ධර්මදේශනාව.